ඔයා සාර්ථක පුද්ගලයෙක් වෙන්න කැමතිද? සාර්ථක පුද්ගලයෙක් වෙන්න කවුද කැමති නැත්තේ නේද? හැබැයි ඉතින් සාර්ථකත්වය කියන දේ සාපේක්ෂයි. තමන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලබා ගන්න නම් අපි මොනවද කරන්න ඕන? සාර්ථක පුද්ගලයෙක් වෙන්න හිතන කෙනෙක් තමන් තුළ ඇති කරගන්න ඕන ගුණාංග කීපයක් තියෙනවා. ඒ අතරින් පළවෙනි ගුණාංගය තමයි සැලසුම් කිරීම කියලා කියන්නේ. හොඳට හිතලා බලන්න, අපි ගෙයක් හදන්න යනවා කියලා. අපි එතනදි මුලින්ම කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා නිවසේ ප්ලෑන් එකක් ඇඳගන්න එක. ඒ විදිහට ප්ලෑන් එක ඇඳගත්තහම ඒකට අනුව ටිකෙන් ටික ගොඩනගාගෙන ගිහින් තමයි අපි අපේ නිවස හදලා ඉවර කරගන්නේ. අන්න ඒ වගේ ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙනුත් ඔයා සැලසුමක් හදාගන්න ඕන. ඒ වගේම තමයි අද දවසේ වැඩ කටයුතු ඉවර කරලා හෙට දවසේ සැලසුම් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුරුදු වෙන්නත් ඕන. හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික කෙටි සටහනක් දාගන්න. එතකොට ඒ වැඩ මගහැරෙන්නේ නැතුව කරන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි ගුණාංගය තමයි අමාරු වැඩ පස්සට දාන්නේ නැතුව ඒ වැඩ හරි වෙලාවට හරි විදිහට කරන්න උත්සාහ කරන එක. ගොඩක් මිනිස්සු ලේසි වැඩ තමයි කරන්න බාරගන්නේ, අමාරු වැඩ පැත්තකට දානවා. හැබැයි සාර්ථක වෙන්න හිතන පුද්ගලයෙක් හැම තිස්සෙම අමාරු වැඩ බය නැතුව බාරගන්නවා. අමාරු වැඩක් කරපු කෙනෙක් ලබන අත්දැකීම් ඒ පුද්ගලයාගේ සාර්ථකත්වයට හේතු වෙනවා. තුන්වෙනි ගුණාංගයේ විදිහට ඔයා ඇති කරගන්න ඕන දේ තමයි හැම වෙලාවෙම ආශ්‍රයයට සාර්ථක පුද්ගලයෝ තෝරගන්න එක. එක රැණි කුරුල්ලෝ එකට රංචු ගහනවා කියන කතාව ඔයා අහලා ඇතිනේ නේද? අනිත් දේ තමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න හිතන කෙනෙක් සාර්ථකත්වයට පත් වුණ පුද්ගලයන්ව ආශ්‍රය කරද්දී ඔයාට ඇති වෙන්නේ ධනාත්මක සිතුවිලි. ඒ වගේම ඒ පුද්ගලයෝ ඔයාලගේ සාර්ථකත්වයට හේතු වුණු කරුණු කාරණා ඔයත් එක්ක බෙදා ගන්න පෙළඹීම තුළින් ඔයාට ඔයාගේ ගමන යන්න පහසුවක් ඇති කරගන්න පුළුවන්. ජයග්‍රහණයට අයිතිකාරයෝ ගොඩක් හිටියට පරාජයට අයිතිකරුවෙක් හොයාගන්න අමාරුයි. අසාර්ථක පුද්ගලයෝ හැමතිස්සෙම තමන්ගේ වැරදි අනුන්ගේ පිටට දාන්නයි හදන්නේ. හැබැයි සාර්ථක පුද්ගලයෝ එහෙම නෑ. තමන් අතින් සිද්ධ වුණ කිසි දෙයක් අනුන් පිට පවරන්නේ නෑ. ඉතින් සාර්ථක පුද්ගලයෙක් වෙන්න හිතන ඔයත් ඔයා සිද්ධ කරන හැම දෙයකම ඒ වගේම ගන්න තීරණවල පවා වගකීම ගන්න පුරුදු වෙන්න ඕන. අනිත් අය තමන් ගැන හිතන දේ ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ හැකියාවන් කුසලතාවයන් ගැන විශ්වාසය තියන්න පුරුදු වෙච්ච කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථකත්වයේ පළමු පියවරත් වැදගත්ම පියවරත් වෙන්නේ තමන් ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කිරීම කියලයි කියන්නේ. ඒක ඉතින් හිතන තරම් ලේසි නෑ. ඔයාගේ හැකියාවන් අඳුන ගන්න, කළ හැකි දේ වටහා ගන්න, ඔයාව ධෛර්යමත් කරගන්න, කාලය හා මනස යෙදවීම මගින් ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. වැඩක් පටන් ගනිද්දි හරියන්නේ නැහැ කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ වගේම කකුලෙන් අදින්න ගොඩක් කට්ටිය බලන් ඉන්නවා. මේ සේරම කකුල් මාට්ටු වලින් බේරිලා ඔයාගේ ගමන යන්න නම් ඔයා තුල ආත්ම විශ්වාසය ඇති කරගන්නම ඕන.